ජයගමු ශ්‍රී ලංකා ජූනි 28 සහ 29 මඩකලපුව හින්දු විද්‍යාලය ක්‍රීඩාංගණයේදී. අර සජිත් ප්‍රේමදාස මාතර චෝදනාව තියෙනනේ සංස්කෘත අරමුදලෙන් මේ සල්ලිදරන් සසුනට අරුණක් වැඩසටහනක් කරයි කියලා. ඒ සම්බන්ධයෙන් මොකද ඒ අලුත්ම තොරතුරු කොහොමද? ඒක මෙහෙමයි තියෙන தত্ত্বය. ওই මධ්‍යම සංස්කෘතික අරමුදල සම්බන්ධයෙන් විගණකාධිපතිගේ වාර්තාව හොඳට කියවලා බැලුවාන් පස්සේ එතන තියෙන වැඩි එළියට දාන්න ඇති කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලය ඒ ওই කියන අවුරුදු ගාන ඇතුළත රැස් වෙලා තියෙන සමහර අවුරුදුල එකපාරයි. ඒතකොට පාලක මණ්ඩලයේ අගමැතිවරයාගේ ඉඳලා ඉවරලා සංස්කෘතික ඇමති විදියට නේ උතන සජිත් ප්‍රේමදාස මාතයත් හිටියේ. පාලක මණ්ඩලයේ මුදල් වියදම් කරලා දිනවා බිලියන ගන්න. පාලක මණ්ඩලයේ රැස් වෙලා නැහැ. ඒක ඇතුලේ කළමනාකරණයක් ඇත්තෙත් නැහැ. මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් තියෙනව බරපතල ගැටලු වේගෙ තියෙනවා. ඒ වංචා දූෂණද කියන එක පැත්තක වෙනමම හරි ඒකේ කළමනාකරණය කරපු නැති එක තියෙනවා. ඊළඟට ඊළඟ කාරණේ තමයි ඔබ අහපු ප්‍රධාන ප්‍රශ්නේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලලා නැතුව තියෙද්දි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තමුන්ට මුරකරුවෝ හෝ සේවකයෝ ඉල්ලලා නැතුව තියෙද්දි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පටවනවා 900කට වැඩි සේවක පිරිසක්. ඒ වෙනකොට චක්‍රලේඛයක් ගිහිල්ලා තියෙනවා රජයේ චක්‍රලේඛයක් කිසිම මේ නිලධාරිය බඳව ගන්න බෑ. එතකොට දෙපාර්තමේන්තුවකට හරි අමාත්‍යංශ හරි නිලධාරියන් බඳව ගන්නකොට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව අනුමත කරන්න ඕනේ මේ කාඩර් එක. ඒ කියන්නේ සේවක සංඛ්‍යාව. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එච්චර විශාල ප්‍රමාණයක කම්කරුවෝ සහ මුරකරුවන්ගේ සේවකයන්ගේ මේ මණ්ඩලයක් අනුමත කරලා තිබුණේ නැහැ. ඒක නිසා මධ්‍යම සංස්කෘතික අරමුදලේ සජිත් ප්‍රේමදාසලා කරන්නේ වෙන මොනවා කරන්න නෙමෙයි සේවකයන්ව බඳවගෙන බලෙන් පටවනවා පුරාවිද්‍යායකට රයිට්. එතකොට ඒව කෙලිම රජයේ මුදල් අවභාවිත. ආණ්ඩුව චක්‍රලේඛයෙන් කියවනම් අපි බඳවා ගැනීම මතිරෝලයි කිසි කෙනෙක් බඳවා ගන්න එපායි කියලා කාටවත් බඳව ගන්න බෑ. එතකොට මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඒ පැති වහලා තමයි ඔය කතා කරන්නේ. ඒක විගණකාධිපති වාර්තාවේ සම්පූර්ණයෙන්ම තියෙනවා. විශාල සේවක ප්‍රමාණයක. එතකොට සේවකයන් ඒ විදිහට බඳවා ගන්න බෑ. ඒව රාජ්‍ය දේපල අවභාවිත. එකෙන් ගැලවෙන්න බෑ. ප්‍රධානම කාරණේ තමයි ඒ අරමුදලේ විශාල සල්ලියක් එකතු වෙනවනේ. විදේශිකයන්ගෙන් අය කරගන්න ඒවායි ඔක්කොම සල්ලි වුණා. මෙලෝ කළමනාකරණයක් නැහැ. දැන් ඔය රට කළමනාකරණයක් කරනමයි ආර්ථික උපදේශකයෝ අපිට ඉන්නවා කියලා යන මිනිස්සුන්ට බාර වෙච්ච ආයතන. ඒකේ මුල සිටම තියෙන්නේ මේ මුදල් වියදම් කිරීම සඳහා අවශ්‍ය කරන පාලන ක්‍රම හෝ හදලා නැතේ කියලා. ඉතින් පාලක මණ්ඩලයේ අවුරුද්දකට එක සැරේ නම් රැස් වෙන්නේ. ආයි ඒක ඒ ආයතනය ගැන මොනවයි කියන්නේ? දවස් 364ක්ම මේ ආයතනයේ මිනිසුන්ට ඕන විදිහට මේක මේ ගෙනියන්නේ. ඒක නිසා ඒ චෝදනාවෙන් කියලා වෙන්න බෑ. අපි ඒක සම්බන්ධයෙන් වෙනමම විශ්ලේෂණයක් ඉදිරිපත් කරනවා ළඟදී. ඔය විශේෂයෙන්ම ඔය අරමුදල් සම්බන්ධයෙන්. මේ විදිහට මේ බඳවගත්තු 900 ගාන මේ උසනම් කංකරු මිටිනම් සිකියුරිටි කියන කට්ටියක් දන්නේ නැහැ. සමහරවිට එහෙම වෙන්නේ නැති. අපි ළඟත මේ තොරතුරු තියෙනවා ඊට අදාළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ බඳවා ගැනීම සම්බන්ධ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අපිට ලිඛිත දීලා තියෙනවා. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමත කාර්යමණ්ඩලයේ චෙක් කරලා බැලුවාන් පස්සේ ඒ විදිහට කාර්යමණ්ඩලය අනුමත කරලා දීලත් නැහැ. ඉතින් අනුමත නොවු කාර්යමණ්ඩලය බඳවගත්තාන් පස්සේ කොහොමද තත්ත්වය? ඒ කට්ටිය තමයි රට මේ මූල්‍ය කළමනාකරණය යහපත් විදිහට කරනවා කියලා දැන් ඔය බ්ලූ ප්‍රින්ට් හදාගෙන ඉන්නේ. You're watching the Life Traveler channel.